ජීවන්ත මාගේ සවිශේෂයේ අපිට කියනවා දිව්‍යන් වහන්සේ අපිට කොයිතරම් ප්‍රේම කළද කියතොත් උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අපහට දෙවා වදාළසේක කියලා. ප්‍රවන්තේනි ජේසුස් වහන්සේ කියනවා ආදරයේ උත්තරීතරම ක්‍රියාව තමයි මිතුරෙක් තම මිතුරන් උදෙසා තමන්ගේ ජීවිතය පිදීම කියලා. ඒට වඩා උතුම් ප්‍රේමයක් උතුම් ආදරයක් තවත් නෑ කියලා. නමුත් ජේසුස් වහන්සේගේ දිවිපිදීමේ තියෙන සුවිශේෂී බව මම දකින සුවිශේෂී බව තමයි උන්වහන්සේ ඔබ මම පෞකාරයන්ව සිටියදීම උන්වහන්සේ අපේ මිතුරෙකු වුණත් අපි උන්වහන්සේගේ මිතුරෙක් නොවුණු අවස්ථාවකදී පවා අපි පෞකාරයන්ව සිටියදීම අපි ආගන්තුකයන්ව සිටියදීම අපි උන්වහන්සේව නොදන්න පිරිසක් හැටියට සිටියදීම උන්වහන්සේ අපි වෙනුවෙන් ජීවිතය පුදන්නට ඉදිරිපත් වීම වෙන මොකට නැති වුණත් ඒ මිත්‍රත්වයට අපි උපහාර ප්‍රතිචාර දැක්විය යුතුමයි. ප්‍රමාදේනි එනිසා උන්වහන්සේ තරම් මට අගයක් ඇති කිසි දෙයක් මට තියෙන්නට බෑ. මම ස්වාමින් වහන්සේගේ ආදරය ගැන මෙනෙහි කරලා උන්වහන්සේ ගැන හිතනකොට මට ආපු ලස්සන වචන ටිකක් එක්ක මම මේ වචන ටික මේ විදිහට ගොනු කරලා මේ පද ටික මේ විදිහට ගොනු කරලා මම පුංචි ගීතිකාවක් හැදුවා. ඇත්තටම මේක ගීතිකාවක් තමයි. නමුත් ගීතිකාවක් ඇසුරෙන් අපි මේක ක්‍රිස්තියන් සොන්ග් එකක් වගේ නිකන් යන්නේ. ගොඩක් අර සම්ප්‍රදායික ගීතිකා ස්වරූපෙන් ටිකක් විතර මිදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ මගේ ජීවිතේ මම ඒකේ වචන ටික මම මුල් වචන ටික පදගෙන වෙන්නේ ඔබ තරම් නැත මට අගයක් ඇති කිසි දෙයක්. ජේසුස් වහන්සේ තරම් මට අගයක් තියෙන කිසි දෙයක් මේ ලෝකේ තියෙන්න බෑ. මොකද ඔබ වහන්සේ තමයි මට මේ වෙනකම් ජීවිතය දීලා තියෙන්නේ. මගේ ජීවිතේ මැවුම් කරවන්න ඔබ, ගැලවුම් කරවන්න ඔබ, මගේ ජීවිතේ මෙහෙවන්න ඔබ, මගේ ජීවිතේ පරමාර්ථය ඔබ, මගේ ජීවිතේ හැමදේම ඔබ. ඒ නිසා ඔබ තරම් මට අගයක් ඇති කිසි දෙයක් තියෙන්න බෑ. එහෙමයි මම මේ වචන ටික බලන්නේ. සසඳන්නට බෑ ලද ඔබේ ජීවය කිසි විටක්. මම මොනව එක්ක සංසන්දනය කරන්නද ස්වාමීන් වහන්සේගේ ආදරය? මට මේ ලෝකේ ඔබ වහන්සේගේ ආදරයට සම කරන්නට පුළුවන් ආදරයක් මට කොහෙන්වත් ලැබෙන්නේ නෑ. මොකද මට මිනිස්යාගෙන් ලැබෙන ආදරය හැමදාම් හැමදේම හැම විටම කොන්දේසි සහිතයි. ඒ වල සීමාවන් තියෙනවා. ඒ ආදරය රාමු වලට සමහර වෙලාවට කොටු වෙලා. නමුත් ඔබ වහන්සේගේ ආදරය මට සමාන කරන්නට මේ ලෝකේ කොන්දේසි විරහිත හැඩයක් නැති ගැඹුරක් හොයාගන්න බැරි දිගක් පළලක් උසක් අපිට හොයාගන්න බැරි තරම් ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා the unfathomable love කියලා. ස්වාමින් වහන්සේගේ ආදරයට එහෙම හැඩයක් නැහැ, ස්වරූපයක්. ඒක මහා සුවිශාල ආදරයක්. ඒ ආදරය මහා මේ විශ්වය වගේ. ඒ ආදරය මගේ හුස්ම වගේ. ඒ ආදරය සසඳන්නට බැහැ. ප්‍රවන්තිනි මේක අපි හැම කෙනෙකුටම දැනෙන්නට ඕන. ජේසුගේ මේ ආදරය අපිට හොයාගන්න බෑ. ලැබුණේ නෑ මට වෙන කිසිවෙකුගෙන් ප්‍රේමයක්. නවමිනිසෙකු ගොඩ නගනට දීමට ජීවයක්. මගේ ජීවිතයේ වෙන කෙනෙක්, ඒ කියන්නේ මාව මිනිස්සෙක් හැටියට ගොඩ නගන්නට ආදරයක් මට ලැබිලා නෑ. ඒ ආදරයන් හැමදාම මට ලැබුණේ ඔයා මේක කරන්න එපා, ඔයා ආරක කරන්න එපා, ඔයා මෙහෙම වෙන්න එපා, ඔයා එහෙම වෙන්න එපා, ඔයා අර විදිය කරන්න, ඔයා මේ විදියට වෙනස් වෙන්න, ඔයා මෙහෙම වෙනස් වෙන්න කියලා හැමතිස්සෙම එහෙම අනකරන කොන්දේසි දාන එහෙම ආදරයක්.
නමුත් මගේ මගේ ජීවිතය ඔයා එන්න විදිහට ඉන්න විදිහට මංගාවට එන්න ඔයා ඉන්න ආකාරයෙන්ම එන්න ඔයා පෞකරුවෙක් නම් ඔයා වෙනස් වෙන්න ඕනේ නැහැ ඔයා එන්න මම ඔයා තුල නව මිනිසෙක්ව ගොඩනගන්නම් මං ඔයා තුල අලුත් ජීවියක් ඇති කරන්නම් කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන අවස්ථාව ඒකට මං හරිම ආදරේ ඒක හරිම ආදරණීයයි ඒ ජේසුගේ ආදරය අපිට කියලා ඉවර කරන්නට බෑ එනිසා මගේ අඳුරු වූ ජීවිතයට ආලෝකයේ ජේසුනි ඔබයි අවහන්සේ මගේ ජීවයයි ජීවිතයයි මගේ රැකවරණය ඒ හැමදේම ඔබමයි ජේසුනි කියලා අපි ජුට්ටක් මේ ගීත කව ටිකක් අපි අහලා ඊතරු කතා බහට යමු කියලා හිතුණා. ඉතින් පද ගන්නපු මං හරි ආශාවෙන් පද ගන්නපු ආදරණීය මට දැනුණු වචන ටිකක් සහ මට දැනුණු තාලයක්. එක්ක ඔබත් සමග මම මේ වෙලාවේදී එකතු වෙනවා මේ සියල්ලම ස්වාමින් වහන්සේගේ මහිමය පිණිස. අත්දැකීමත් එක්කම ලිව්වේ ජීවිත අත්දැකීම් කියන්නේ මංගාවට මිනිස්සු ඇවිල්ලා කතා කරනකොට ඒගොල්ලන්ගේ ජීවිතේ ජේසු නිසා ඒගොල්ලෝ වෙනස් වෙනවා දැක්කම ඒගොල්ලෝ ජේසු අත්දැකීම මාත් එක්ක බෙදා ගන්නකොට මගේත් පෞද්ගලික අත්දැකීම් එක්ක මම මේ පදපේලි ටික ලියන දෙවෙනි වගන්තිය මං කියනවා ගණඳුරු දිවියේ දිනිසුරු මෙන් ඔබ මට සිටියේ දිනිසුරු කියන්නේ සූර්යා ප්‍රමාදිනි ගණඳුරු ජීවිතයක් මගේ ජීවිතේ මොන තරම් අන්ධකාරයක් තිබුණත් ඝන අඳුරක් තිබුණත් මගේ ජීවිතේ මොන තරම් විනාශයකට ගියත් මගේ ජීවිතේ අන්ධකාරය කියන්නේ දුක වේදනාව ප්‍රශ්න කරදර එපාවීම් හැලහැප්පීම් ජීවිතයේ අසහනයන් මේවා මොන තරම් ජීවිතේ තිබුණත් මොන කලකිරීම් තිබුණත් මොන අඳුරු සේයාවන් තිබුණා ඔබ වහන්සේ තමයි මගේ සූර්යා ඔබ වහන්සේ තමයි මගේ ආලෝකයානන් ඔබ වහන්සේ තමයි මට ජීවය දෙන කෙනා ඔබ වහන්සේ තමයි මාව පුදුමාකාර විදිහට දීප්තිමත් කරන කෙනා ප්‍රමාණතනි ඒ ආලෝකය අපේ ජීවිතේ අපි හැම මොහොතකම දකිනවා ස්වාමින් වහන්සේ මොන තරම් අපේ ජීවිත ආලෝකයකට අරගෙන එනවද කියලා
අත්දකින්න රසයි ජීවිතේ. වැටුණු තැන්වලදී, එපා වුණු තැන්වලදී, ජීවිතේ කඩා වැටුණු තැන්වලදී එක යුවලක් එනවා මං ගාවට. යම් විදිහකට ඒගොල්ලෝ ලෞකික දේවල් තමයි ඇත්තටම. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ තීරණයක් ගන්නවා. ලංකාවේ ඉඳලා අපිට දියුණු වෙන්න බෑ නිසා අපි රට යනවා ළමයි දෙන්නයි, ඒ දෙන්නයි ඔක්කොම හතර දෙනාම. ඒගොල්ලෝ වීසා වලට ඇප්ලයි කරන්ඩ ඒගොල්ලෝ සන්තක සියලුම දේවල් ටික විකුණනවා. මෝඩ තීර වෙන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ට ඒ අරනකොට, ඒ කියන්නේ ඒ තරම්ම ස්ථීරයි විශ්වාසයි ඒගොල්ලන්ට, ඒ තරම්ම ස්ථාවරයක් තුළ ඒගොල්ලෝ හිටියා. මේ මේ මනුස්සයා අපිව මුලා කරන්නේ නැහැ. එයා ගොඩක් අය වැවලා තියෙන නිසා අපිට බොහොම අපිට හිතවත් කෙනෙක්. ඒ නිසා මේක කරනවාමයි කියන විශ්වාසයෙන් ඒගොල්ලන්ගේ ගෙවල් දොරවල් ඔක්කොම ටික විකුණලා ඒගොල්ලෝ දෙනවා මේ මේ මනුස්සයා රට යන්න වීසා හදන්න ඔක්කොම ප්‍රොසස් වෙලා ඔක්කොම කරලා. නමුත් අභාග්‍යයකට වගේ වීසා ප්‍රොසස් එක ඔක්කොම වෙලා ඒ වගේ සල්ලිත් ඔක්කොම සෑහෙන දුරට දීලා තියෙද්දි ඒගොල්ලන්ගේ වීසා රිජෙක්ට් වෙනවා. මේ මිනිස්සයා එතෙන් එහාට ඒගොල්ලන්ට සල්ලි දෙන්න බෑ කියනවා. එයාව හොයාගන්නත් බැරි වෙනවා. ඉතින් ඒගොල්ලෝ යනවා. දැන් ඉන්න ගයක් නෑ, යන්න තැනක් නෑ, කරන්න දෙයක් නෑ. ජොබ් එකකින් පවා අයින් වෙලා ජොබ්ස් හොයාගන්නවා. මේ වගේ මා පුදුමාකාර අන්ධකාර යුගයක ඩෙසර්ට් එක්ස් කාන්තාර අත්දැකීමක ඔවුන් ඉන්දියත්ති. ස්වාමින් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වප විදිහ හරිම සුවිශේෂයි. ඔවුන්ගේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඔවුන්ව මා පුදුමාකාර විදිහට ගොඩනගනවා. ඔවුන්ගේ බලාපොරොත්තු නැති වෙලා තියෙද්දී ඔවුන් දිවියන් වහන්සේ වෙතට හැරෙද්දී බොහොම අනපේක්ෂිත ලෙස ඔවුන්ට ඉතාලියේ ඔවුන්ගේ සහෝදරයෙක් ඉඳලා හැමදේම ඔහුගේ ගානේ කරලා මේ මිනිස්සයව ඉතාලියට අරගන්නවා. ඒගොල්ලන්ගේ ජීවිතේ වැටලා තිබෙන ප්‍රපාතයෙන් ඒගොල්ලෝ පුදුම විදියට දුර්වල වෙලා ඉද්දී, අඩපණ වෙලා ඉද්දී දෙවියන් වහන්සේ ඔවුන් වෙතට ඔවුන් වහන්සේගේ ආලෝකය අරගෙන එනවා. මේක ලෞකික දෙයක් තමයි. මේක මෙහෙම වෙන්න විදියක් නෑ තමයි. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආලෝකය අපි වෙතට අරගෙන එන්නේ ලෞකික දේවල් හරහා තමයි. ප්‍රවන්තේ අපේ ජීවිතේ අඳුරු වූ අවස්ථාවක කාන්තාර අත්දැකීමක් තුළ ජීවිතේ යන්න තැනක් නැති වෙනකොට ජීවිතේ ස්වාමීන් වහන්සේ ඔවුන්ව ස්පර්ශ කරනවා. අයාලේ යන විට සොයමින් මා පසුපස ආවේ. අපේ ජීවිතේ අපි අයාලේදී අපි පෞකාර කම්වලින් අපේ ජීවිත විනාශ කරගන්න අපි යනකොට, ඒ පෞකාර කම්වල අපි වෙනසෙනකොට, අපිව අපි දෙවියන්ගෙන් ඈඩ් කරගන්නකොට පවා ජේසු අපේ පස්සෙන් අපිව හොයාගෙන එනවා. ඒක එහෙම අත්දැකීම් අපිට ඕන තරම් තියෙනවා අපේ ජීවිතේ. අපේ ජීවිතේ අපිට හිතාගන්නවත් බැරි අවස්ථාවන් තියෙනවා. අපි මොනතරම් පෞකාර තත්වයක හිටියත් උන්වහන්සේ අපිව අතාරින්නේ නැහැ. We are never too late to return to the Lord. අපි කවදාවත් ස්වාමින් වහන්සේ වෙතට හැරෙන්නට පරක්කු නැහැ ප්‍රේමවන්ත. ඒ තමයි උන්වහන්සේගේ හැටි. අපි කුච්චර අයාලේ ගිහිල්ලා හිටියත් that we have a way out. අපිට තියෙන හැමදෙස්සෙම එන්නට පුළුවන්. මාර්ගයෙන් ඇවිල්ලා ආය ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. බද්ධ වෙන්න පුළුවන්. ගහලස්සනයි. එහෙම ආදරයක් මන් දන්නේ අපේ ජීවිතේ කවදාවත් අපිට ලැබෙයි ස්වාමින් වහන්සේගෙන් තොර. උන්වහන්සේ විතරමයි අපිට එහෙම ආදරේ කරන්නේ. කඳුලේදී සනසා මාහට නිති ඔබ දිරි දුන්නේ. මගේ ජීවිතයේ කඳුල වේදනාව තුළ ඔබ වහන්සේ හැමදෙස්සම මාව දිරිමත් කරනවා, ශක්තිමත් කරනවා, බලවත් කරනවා. මට දැනෙනවා චේසනි. ඒ ආදරය අපිට ගොඩාක් දැනෙන ආදරයක්. අවසානයේ මං ඉවර කරනවා මේ පදපේලි ටික ඔක්කොම. අරුමෙකි මාදිවි ඔබ තුල නිති පිරිපුන් වූයේ. අරුමයක්, අරුමයක් කියන්නේ විශ්මයක්, අපූර්වත්වයක්, පෙර නොවූ ජීවිතයක් මට ඔබ වහන්සේගෙන් ලැබෙනවා. පරිපූර්ණ වූ ජීවිතයක් මට ලැබෙනවා. එක 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 හරි පුදුමයක්, අරුමයක් මට නම්.
ඒක අපූර්වත්වයක් ප්‍රමාණයෙන් මේ අපූර්වත්වය තුළ ස්වාමින් වහන්සේ ඔබව මාව උන්වහන්සේගේ ආදරය තුළ ගොඩනගන විදිය හරිම සුවිශේෂයි. එනිසා මට මේ ගීතිකාව හරිම සංවේදී හරිම මේ මේ වචන මට ඇත්තටම ස්වාමින් වහන්සේ තුළ ලැබුණු වචන ටික. ඉතින් උන්වහන්සේගේ ආදරය ගැන මෙනෙහි කරද්දි මට ආපු වචන ටික තමයි මම මේ විදියට ගොනු කෙරුවේ. එකේ දෙවෙනි පදය ඝනදුරු දිවි දිනිසුරු මෙන් ඔබ මට සිටි අයාලේ යන විට සොයමින් මා පසුපස ආවේ කඳුලෙදි සනසා මාහට නිති ඔබ දිරිදුන්නේ අරුමෙකි දිවි ඔබ තුල නිති පිරිපුයි. අපි මේ තාලේ අපි මේ ගීතිකාව සම්පූර්ණයෙන්ම එකපාරක් අපි අහමු. ප්‍රමාන්තේනිය ජීවිතේ මට ගොඩාක් දැනුණු ගීතිකාවක් හැටියට සහ ටිකක් අර ගීතිකාවකයක් කියන සම්ප්‍රදායෙන් මිදිලා ටිකක් අර වෙනස් විදිහේ තනුවක් තාලයක් සින්දුවකට වගේ පොඩ්ඩක් ඔබට දැනේ සමහර විට. නමුත් මේ වචන ටිකත් එක්ක මට දැනුණා මේක හරියට දැනෙනවා කියලා. හිතන ඔයාලටත් මේක දැනෙයි කියලා. එනිසා අපි අහමු මුලින් ඉඳලා. වචන ටික යනවා නම් ඔබටත් මාත් එක්ක කියන්න පුළුවන්. ඔබ තරම් නැත මට අගයක් ඇති කිසි දෙයක් සසඳන්නට බැහැ ලද ඔබේ ජීවය කිසි විටත් ලැබුණේ නෑ මට වෙන කිසිවෙකුගෙන් ප්‍රේමයක් මිනිසෙකු ගොඩ නගනටදී මට ජීවයක් අපි ඔක්කොම කියමුද ඔබ තරම් නැත මට අගයක් ඇති කිසි දෙයක් සසඳන්නට බැහැ ලද ඔබේ ජීවය කිසි විටත් ලැබුණේ නෑ මට වෙන කිසිවෙකුගෙන් ප්‍රේමයක් නව මිනිසෙකු ගොඩ නගනට දීමට ජීවයක් සොයමින්
පසු පස ආවේ කඳුලි දිසනසා මහත නිති ඔබ දිරි දුන්නේ අරුමෙකි මාදිවි ඔබ තුල නිති පිරි වහන්සේගේ ප්‍රේමයත් එක්ක එන් නොවෙනස් වන ඒ අපරිමිත ඒ පරිපූර්ණ වූ ප්‍රේමයත් එක්ක ඒ ආදරයට බද්ධ වෙනකොට සම්බන්ධ වෙනකොට ඒ ආදරයත් එක්ක අපේ ජීවිතය පරිපූර්ණ වෙනකොට අපේ බිය අපේ සංකාවන් අපේ සැක අපෙන් ඉවත් වෙලා එන් වහන්සේගේ පරිපූර්ණත්වයට අපිට ලං වෙනවා එහෙම පරිපූර්ණ වූ ජීවිතයකට ඇතුළු වෙන්නට ඒ ආදරයෙන් අපිත් පිරෙමු ආමේන්